महाजन आरक्षक अमात्य शरत वीरशेखर मेत्तुमा विशेषण मे पास्कु बोम्ब प्रहारे संबंधव तुमा क्युवा महामोलकरु एगोल्लो स्वयागत्त दनट अत्तडंगुवे पसुवेला इन्न नौफर मौलवी तुमावत अजबुल अकबर तुमावत नम देखाक तुमा क्युवा मेके नौफर मौलवी तुमाव तमाई तुमा हदिन्नोये मे प्रहारे इन्न महामोलकरु वशेन එතකොට දැන් අපිට පේන දේ තමයි විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ 2019 නොවැම්බර් මාසේ ඒ ජනාධිපති මැතිවරණයේදී ඒ ජයග්‍රහණයත් එක්ක ඒ දේශපාලන වශයෙන් විශාල ඡන්ද ව්‍යාපාරයේදී පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධවත් එහි මහා මොලකරුවන් අත්අඩංගුවට ගන්නා බවත් වගේ නොයෙකුත් කතාවල් දේශපාලන වේදිකාවේ එදා එතුමන්ලා පොරොන්දු රාශියක් දුන්නා. ඊළඟට මේ ජනාධිපතිතුමා විසින් පත් කරපු කොමිසම හිටපු ජනාධිපතිතුමා විසින් ඉදන් අද වෙනකොට ඒ වාර්තාව තෙලිදරව් වෙලා තිබෙනවා. ඒ වාර්තාව තුල මහමොලකරු කවුද යන්න පිළිබඳව හරියට හඳුනගෙන නැහැ. ඒ වාර්තාවේ කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි මේක ප්‍රහාරයක් සිද්ධ වෙනවයි කියලා ඒක වළක්ව ගන්න क्रिया कले नहीं किया मैं पोमिसम विसिंग हंदुना गत्त कीप देने के नाम संधान कर लेती बिनो ईलांगट मैं प्रहारे ट विदुपास सही दगे ना मैं कट आवश्य भौतिक संपत्ता आवश्य करुण कारणावल इवेनी शक्तिमत बलवे के काउद किए ने का पोमिसम मगिंग हंदुन ला दुन्ने ने काउद सहारान में मिहे हुए किए ने का එතකොට අපිට පේනවා මේ කොමිසම නමුත් යම් යම් කරුණු කාරණාවල් තුල ඉඟියක් අපිට ලබා දීලා තිබුණා සහරාන්ට උඩින් යමෙක් ඉන්න බව කොමිසමේ වාර්තාව කියවගෙන යනකොට සමහර ස්ථානවලදී අපිට ඒක පෙනී යනවා. ඉතින් ඒකෙදී අපිට පෙනුන දේ තමයි ප්‍රධානම දේ තමයි දැන් ආණ්ඩුව අද වෙනකොට තීන්දුවකට ඇවිල්ලා ඉන්නවා මේ ප්‍රහාරේ මහා මොලකරු නෞෆර් මෞලවි කියන පුද්ගලයා අපි කියන්න ඕනේ මේ නෞෆර් මෞලවි කියන පුද්ගලයාව 2019 අප්‍රේල් 21 වෙනිදා බෝම්බ සිද්ධියෙන් පස්සේ දවස් 3කට 4කට පස්සේ එදා හිටපු යහපාලන ආණ්ඩුවේ විසින් තමයි මොහුව අත්අඩංගුවට ගත්තේ 2019. ඒතොර 2019 අප්‍රේල් මාසේ මං හිතන්නේ 21 වෙනිදා බෝම්බ විපුණ සිද්ධ වුණා ඊට දවස් 3 4කට පස්සේ තමයි මොහුව අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ. එතකොට අපි යහපාලන ආණ්ඩුව එදා අත්අඩංගුවට අරගෙන තිබෙන මේ පුද්ගලයා තමයි අද වෙනකොට මේ ආණ්ඩුව මහමොලකරු හැටියට හඳුන්වන්නේ. එතකොට නමුත් මෙතුමන්ලා ඡන්ද කාලේ මහමොලකරුවෙක් ගැන කී කියා ගියා අපි දන්නවා. මහමොලකරු අල්ලනවා මහමොලකරු අල්ලනවා කියලා හැම වේදිකාවක ගානෙම මෙතුමන්ලා විශාල ප්‍රචාරයක් ගෙනිච්චා. එතකොට දැන් එතුමන්ලා අල්ලනවා කියුවේ මහමොලකරු බලාගෙන යනකොට අපේ ආණ්ඩුව එදා බෝම්බ සිද්ධියෙන් පස්සේ අල්ලපු එක්කෙනා තමයි දැන් මෙතුමන්ලගේ මහමොලකරු බවට පත් වෙලා තියෙන්නේ. ඒතොර දැන් මෙතුමන්ලා කිව්ව මහමොලකරු කවුද? එතුමන්ලා කාඩිනලුන් වහන්සේටත් පොරොන්දු දුන්නානේ මහමොලකරු අල්ලනවායි කියලා. දැන් අපිට පේන දේ තමයි දැන් මේ තියෙන ආණ්ඩුව දැන් මේ උත්සාහ කරන්නේ දැන් මේ සහරාන්ගේ පිටිපස්සේ හිටපු උදවිය කොමිසන් වාර්තාව අරහා යම් යම් කරුණු කාරණාවල් හෙලිදරව් වෙලා තිබෙනවා. එතකොට අද මේ උත්සාහ කරන්නේ මහමොලකරු අල්ලගත්තා කියලා මේ දැනට මේ තියෙන මේ පරීක්ෂණ අවසන් කරන්නද කියන සැකය දැන් මතුවෙලා තිබෙනවා. මොකද දැන් කාඩිනල් උන්වහන්සේත් අහනවා මහපොරුකරු අල්ලන්න ඕනේ කියලා. ද උන්වහන්සේ දිගින් දිගටම එතුමාත් උන්වහන්සේත් ප්‍රකාශ කරමින් පවතිනවා. මේකෙ පිටිපස්සේ හිටපු ඒ බලවේගයේ කවුද කියන්නේ? ඒක දේශීය බලවේගයක්ද විදේශීය බලවේගයක්ද කියන එක උන්වහන්සේ දිගින් දිගටම ප්‍රශ්න කරා. දැන් එතකොට එක පැත්තකින් මේ සියලු විරෝධතාවන් ආණ්ඩුවට විරුද්ධව එන සියලු විරෝධතාවන් සමනය කරන්න ආණ්ඩුව එක පාටම ඇවිල්ලා කියනවා අපි මහමලකරු ඇල්ලුවා කියලා. දැන් කොමිෂන් වාර්තාවේ තියෙනවා විශේෂව දැන් සාර ගැන ප්‍රශ්න ආවා. දැන් සාරගේ ප්‍රශ්නේදී අපිට දන්නවා ඊයේ ඇමතිතුමා කිව්වා ඉඳගෙන සහර ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියන එක ප්‍රශ්නාර්ථයක් වගේ හැංගෙනවා කියලා එතුමා කිව්වා. මම පැහැදිලිව කියන්න ඕනේ කොමිෂන් වාර්තාවේ
සහරාන්ගේ බිරිඳ කට උත්තර ලබා දීමේදී ප්‍රකාශ කරලා තිබෙනවා සායින්දු මරුදු බෝම්බ පිපිරීමෙන් පස්සේ සහරාගේ කටහඬ එතුමියට ඇහුණා සහර කතා කර කර හිටියයි කියලා. එතකොට සහරා එතන ඉඳන් මන්නාරමට එතනින් ඉන්දියාවට පලා ගියා කියලා අර කලවංචිකුඩි පොලිසියේ ට්‍රැෆික් රතවාහනාංශයේ භාරව ඕයිසි මහත්තයාව අත්අඩංගුවට අරගෙන තිබෙනවා. දැන් එතුමාව අත්අඩංගුවට ගත්තේ ඇයි? සහරව මන්නාරමට ගෙනිච්චයි කියලා. එහෙමනම් සහරා මැරුණා නම් ඉතින් එතුමාව අත්අඩංගුවේ තියාගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඒ එතුමාව තියාගෙන ඉන්නේ. දැන් එතකොට තව දෙයක් තමයි දැන් කොමිෂන් වාර්තාවේ කියනවා සහරගේ අම්මගේ DNA පරීක්ෂණ අනුව සහරා මැරිලා නැහැයි කියන එක කොමිෂන් වාර්තාවේ තහවුරු කරලා තියෙනවා. ඒක කොමිෂන් වාර්තාවේ තහවුරු කරලා තිනවා සහරා තාම මැරුනේ නැහැ. එයා DNA පරීක්ෂණ අනුව සහරා ඉන්නවා කියලා. එහෙනම් ඒ වාර්තාව ආණ්ඩුව පිළිගන්නේ නැද්ද? සහරා ජීවතුන් අතර ඉන්නවයි කියන එක ජනාධිපති කොමිෂන් වාර්තාවේ කියන දේ ආණ්ඩුව පිළිගන්නේ නැද්ද? එතකොට ආණ්ඩුව කියනවාද සහරා මැරුණා කියලා. ඊළඟ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් සහරා තමයි මේ මරාගෙන මැරෙන බෝම්බ කල්ලියේ හිටපු ඉන්න ජීවතුන් අතර ඉන්න අපි සැක කරන ජීවතුන් අතර ඉන්න තැනතිය. අනිත් සියලු දෙනාම බෝම්බ ටික බැඳගෙන මරාගෙන මැරුණා. එතකොට දැන් සහරා තමයි මේකේ සියලු කරුණු කාරණා දන්න තැනතිය. දැන් එතුමියට විරුද්ධව අධිකරණේ නඩුවක් දාලා තියෙනවද? සහරාව අල්ලන්න කියලා වරන්තුවක් අරන් තියෙනවද අධිකරණේ? සහරාව මේ අල්ලලා දෙන්න කියලා ඉන්ටර්පෝල් එකට දැනුම් දීලා තියෙනවද? ඉන්දියාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවද සහරා ගැන? එහෙම මොකවත් කරලා නැහැ. ඒකෙන් පේන දේ තමයි ආණ්ඩුවට සහරා අල්ලන්න ඕමනාවක් නැහැ. සහරා ගැන කතා කරන්නේ හරිම සැර බාලයෙන් කතා කරන්නේ. සහරා ගැන කතා කරන්නේ ඉතාම අඩු සැලකිල්ලකින් සහරා ගැන කතා කරන්නේ. එහිද තමයි අපි කියන්නේ සහරාව අල්ලන්න ඕනේ. සහරා ජීවතුන් අතර ඉන්නවයි කියලා ජනාධිපති කොමිසමේ වාර්තාව තුල තිබෙනවා. DNA පරීක්ෂණ හරහා ඔප්පු වෙලා තිබෙනවා සහරා මැරුණේ නැහැ කියන එක. සහරා ඉන්දියාවට පලා ගියයි කියලා උදව් කරපු අය අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒව මාධ්‍ය තුල පළ වුණා. එහෙමනම් ඇයි සහරාව හංගන්න හදන්නේ? සහරාව හංගන්න හදන්නේ එහෙමනම් අපිට සැකයක් තියෙනවා මේ පරීක්ෂණ වෙන පැත්තකට හරවන්නද මේ යන්නේ? මේක ඇත්ත මහමුලකාරය. මේක ඇත්තටම මේක මෙහෙයවපු කෙනා සහරා දන්නවා. මොකද සහරා තමයි සහරාන්ගේ මේ මරාගෙන මැරෙන කල්ලියේ දැනට ඉතුරු වෙලා ඉන්න තැනැත්තිය. එතුමිය හින්දු කාන්තාවක්, ඉස්ලාම් ආගම වැළඳගත්තා, කටුවා පිටියේ බෝම්බ කරුගේ බිරිඳ. ඒ සියලු දේවල් සහරා දන්නවා. ඊළඟ දේ තමයි මේකෙදි තව එක දෙයක් අනාවරණය වුණා මේ කොමිසමේදී. ඒක තමයි හිටපු නියෝජ්‍ය පරිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රවී සෙනවිරත්න මහත්මයා. දැන් රවී සෙනවිරත්න මහත්මයාගේ කට උත්තරේදී එතුමා කොමිසමේ ඉදිරියේ කියනවා සහරාන්ට උඩින් කෙනෙක් හිටියා, මම කෙනෙක්ව සැක කළා, මම මගේ කාලය තුලදී ඔහු අල්ලන්න උත්සාහ කළා, නමුත් මට ඒක කරන්න බැරි වුණා කියලා. කොමිසම කියනා එතුමාට එමනම් ඒ කවුද කියලා ලියලා දෙන්න කියලා කියනවා. රවී සෙනවිරත්න මැතිතුමා ඒක ලියලා දෙනවා සහරාන්ට උඩින් හිටපු කෙනා කවුද කියලා. එහෙමනම් ඒ DIG රවී සෙනවිරත්න මහත්මයා ඒ ලියලා දීපු කෙනා කවුද? ඒක කොමිෂන් වාර්තාවේ අර අනිකුත් පොත්වල තිබෙනවා. අපිට ලබා දීපු පොතේ නෑ ඒක. එහෙමනම් ඒ රවී සෙනවිරත්න මහත්මයා කියපු දෙක කෙනා ගැන ආණ්ඩුව පරීක්ෂණ පවත්වනවාද? ආණ්ඩුව ඒ කෙනා කවුද කියලා ආණ්ඩුව හොයනවාද? ඒ කෙනා කවුද කියන එක මේ තවම ප්‍රකාශයට පත් වෙලා නැහැ ප්‍රසිද්ධියේ. එහෙම කෙනෙක් ගැන ආණ්ඩුව ඒ රවී සෙනවිරත්න මහත්තයා ලබා දුන් සාක්කියා ඒ ඔහු නම් කරපු පුද්ගලයා පිටිපස්සේ ආණ්ඩුව හඹා යනවාද කියන ගැටලු අපිට රාශියක් තිබෙනවා. එහෙනම් අපිට පේන දේ තමයි එතකොට අද මේවා දිහා අපිට බැලුවම විශේෂයෙන්ම දැන් මේ මොකද දැන් ආණ්ඩුවට විරුද්ධව මේ විශාල මතයක් දැන් ගොඩනැගිලා තිබෙනවා. විශේෂයෙන්ම කතෝලික ජනතාවගේ පීඩනය, අනිත් පැත්තෙන් මේ රටේ ඉන්න අනිකුත් ජනකොටස්වල පීඩනය, ඒ සියලු පීඩනයන් ආණ්ඩුවට විරුද්ධව වෙනවා. මොකද ආණ්ඩුව ප්‍රසිද්ධියේ ඡන්ද ව්‍යාපාරය තුළදී මේක පාවිච්චි කළා.
සහරාන්ට උඩින් ඉන්න අයව අල්ලනවා මහ මොලකරු අල්ලනවායි කියන එක. එතකොට අද වෙනකොට අත්තරංගුවේ ඉන්න අපේ ආණ්ඩුවේ ඉන්න ඉන්න ඉඳිද්දි අත්තරංගුවට ගත්ත නව්ගර් මවුලවිය අද මහ මොලකරු බවට පත් වෙලා තිබෙනවා. නමුත් ආණ්ඩුව ඕක නෙමෙයි කිව්වේ මුලින්. දෙයක පාටම නව්ගර් මවුලවි තමයි මහ මොලකරු වෙලා තියෙන්නේ. එතකොට සහරාට වෙච්ච දේ මොකද උනේ? ඊළඟට රවි සේනරත්න මහත්මයා හෙලිදරව් කරපු ඒ නමට මොකද උනේ? සහරව ඇයි ගන්න උත්සාහයක් නැත්තේ? ඇයි සහරව ඉල්ලන්නේ ඉන්දියාවෙන් ඉල්ලන්නේ නැත්තේ? ඇයි සහරා ගැන අධිකරණයට කරුණු වාර්තා කරලා එයාව අල්ලන්න කියලා වරන්තුවක් ඉල්ලන්නේ නැත්තේ? ඇයි ඒක කරන්නේ නැත්තේ? ඒක කරන්න ඕනේ. සහරාව මිය ගියේ නැත්තා. සහරා සායින්දු මරුදුවල ඒ බෝම්බයෙන් මැරුන්නේ නැහැයි කියලා මොපා විශේෂයෙන්ම ජනාධිපති කොමිසම තහවුරු කරලා තියෙද්දි එහෙනම් සහරා දීපතුන් අතර ඉන්නවා. එහෙනම් සහරාව අත්අඩංගුවට ගන්න කියලා වරන්තුවක් ගන්න නැත්තේ ඇයි? උසාවියේ ඒ වරන්තු අරගෙන ජාත්‍යන්තර පොලිසියට දැනුම් දෙන්නේ නැත්තේ ඇයි? ඉන්දියානු රජයෙන් සහරාව ඉල්ලන්නේ නැත්තේ ඇයි? සහරා ඉන්නාවේ ඉන්නවනම් එහෙමනම් අපිට පේන දේ තමයි ආණ්ඩුව මේ හදන්නේ මේ පරීක්ෂණ හරහා මේක වෙන පැත්තකට තල්ලු කරන්න මේ උත්සාහ කරන්නේ. මේක තුල මේකේ සැබෑ මේක මෙහෙයවපු මේ මේකේ පිටිපස්සේ හිටවපු ඒ හදෘශ්‍යමාන හස්තය කවුද කියන එක හොයා ගැනීම තමයි අපි සියලු දෙනාගේම වගකීම වෙලා තියෙන්නේ. අපි සියලු දෙනාගේම ඌමනාව බවට පත් වෙලා තිබේ. එහෙනම් අද ඒ ඌමනාව වෙනුවෙන් පෙනී සිටින අයව වෙන පැත්තකට හරවන්න ආණ්ඩුව හදනවා වෙන වෙන දේවල් කියලා මේ ෆයිල් එක වහන්න. එහෙමනම් මේ හදන්නේ මේ පරීක්ෂණය අවසන් කරන්නද? මොකද මේ කොමිෂන් වාර්තාව අරහා නොයෙකුත් කරුණු කාරණා අද වෙනකොට හෙලිදරව් වෙලා තිබෙනවා. ඒ කරුණු කාරණාවල් අපි හොයාගෙන යනකොට ඒව කියවනකොට අපිට වෙන වෙන දේවල් අද අපිට හිතා ගන්න පුළුවන් දේවල් අද අපේ ඔළුවල් වලට එනවා. අපි නොහිතන දේවල් පවා අද අපිට ඒ කරුණු කාරණාවල් අපි බලාගෙන යනකොට අපිට හිතන්න බවට අපිට පත් වෙලා තිබෙනවා. ඒ හින්දා තමයි අපි කියන්නේ මේ පරීක්ෂණ වාර්තාව අද මේ අවසන් කරන්න උත්සාහ කරන්නේ මේ රටේ ජනතාව වෙන පැත්තකට අන්දන්නද? කාදිනලුන් වහන්සේව වෙන පැත්තකට හරවන්නද? මේ නැගීගෙන එන විරෝධය සමනය කරන්නද කියලා අපිට අද ආණ්ඩුවෙන් අපිට අහන්න වෙනවා.